ඔගොලන් වදත් පිළිගන්නවා මගේ YouTube channel එකට මේ TV ශ්‍රී ලංකා. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඉතිහාසයේ 5 වෙනි පාඩම. මම ඔයගොල්ලන්ට කලින් කිව්වනේ අර කලින් ඉස්රි පාඩම කරනකොට මම ඔයගොල්ලන්ට අනිත් පාඩම් දෙකක් කියලා දෙනවා කියලා. ඉතින් අපි දැන් ඊළ ඒකේ මොනවද වෙන්නේ කියලා බලමු. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රමවේද සංස්කරණ හා ජාතික නිදහස් ව්‍යාපාරය. අපි කලින් පාඩමේ කතා කරේ ඉන්දියානු ජාතික නිදහස් සටන් ව්‍යාපාරය ගැනනේ. ඕගොල්ලන් දැනටමත් දන්නවා 1815 දී ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අයිති කරගත්තා. මුහුදුබඩ ප්‍රදේශය විතරක්ම නෙමෙයි මුළු රටම බ්‍රිතාන්‍යයන් සතු කරගත්තා. ඊට පස්සේ ඒගොල්ලන් ඒ පාලනය 1948 දක්වා ආරගෙන ගියා. ඒ 1815 වර්ෂයේදී බිඳ වැටුණ ශ්‍රී ලංකාවේ බලය වසර 133ක්ම ආපහු ශ්‍රී ලාංකිකයන්ට හම්බුන්නේ. ඒ 1815දී බිඳ වැටුණ රාජාණ්ඩු ක්‍රමය. ඉතින් දැන් අපි කතා කරමු ඕල්බ්‍රුක් කැමරා ප්‍රති සංස්කරණය. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යයන් උරරට පහතරට කියන ප්‍රදේශ දෙකකට බෙදාගෙන තමයි ශ්‍රී ලංකාව පාලනය කරේ. ඒකට හේතුව පහතරට ප්‍රදේශන ඒගොල්ලන් මුලින් යටත් කරගත්ත ඊට පස්සේ උඩරටයි මේ ආක්‍රමණය කළේ. ඒකෙ හින්දා තමයි ඒකට හේතුව එම ප්‍රදේශ පාලනය කරන්න ලංකාවට ඒගොල්ලන් ඉඩ දුන්නේ නැහනේ. ඒගොල්ලන් ඒකට බ්‍රිතාන්‍යයෙන් නිලධාරීන් ගෙන්න ගන්න ඕනේ. ඒගොල්ලන්ගේ මුදල් ගෙවීමට, ආපහු ඒගොල්ලන්ගේ නිවාඩු වලට, ඒගොල්ලන්ගේ මව් රටට යන්න, ඒ වගේ ඒවට ඒගොල්ලන්ගේ විශාල වියදමක් සිදු වුණා. ඒකෙින් ටික කාලෙකින් වැය පක්ෂයේ ආදායම් පක්ෂයට වඩා වැඩි වුණා. ඉතින් මේගොල්ලන්ගේ මේ වැය පක්ෂය ඉහළ ගියපු හින්දා ඒගොල්ලන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා හිටියා ඒ ගැන සොයා බලන නිර්දේශ ඉදිරිපත් කරන්න කොමිසමක් යවන්න කියලා. ඒ අනුව කෝල්බ්‍රුක් මහතාගේ නායකත්වයෙන් පත් කෙරුණු කෝල්බ්‍රුක් කොමිසම ලංකාවට ආවා. ඊට පස්සේ ඒගොල්ලන් මෙරට අධිකරණ කටයුතු බැලීමට චාල්ස් කැමරන් නිලධාරියා පත් කළා. අපි දැන් බලමු කෝල්බ්‍රුක් කොමිසමේ විමර්ශනයට ලක් වූ ශ්‍රේෂ්ඨ ගැන. ව්‍යවස්ථාදායක සභාව, විධායක සභාව පිහිටුවීම, උඩරට හා පහතරට ප්‍රදේශ ඒකාබද්ධ වූ පාලනය ක්‍රමයක් හඳුන්වා දීම. ඇයි මං ඕගලන්ට කලින් කිව්වනේ උඩරටයි පහතරටයි වෙන වෙනම පාලනය කරන්න කියලා, ඒගොල්ලන්ට විශාල වියදමක් දරන්න සිද්ධ වුණා කියලා. පරිපාලන කටයුතු සඳහා මුළු රටම පළාත් පහකට බෙදීම. කලින් මේ පරිපාලන කටයුතු සඳහා රට පළාත් 16කට බෙදিলা තිබුණා. ඒකින්ද ඒගොල්ලන්ට විශාල මුදලක් වැය වෙලා නිලධාරීන්ට මේ පඩි ගෙවීමට ඒවට. ඒකින්ද මේ කෝල්බ්‍රුක් කොමිසමෙන් පළාත් 5 දක්වා අඩු කළා. අවශ්‍ය රාජග්‍රාමික ක්‍රමය අහෝසි කිරීම, ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීම. අපි දැන් කතා කරමු ව්‍යවස්ථාදායක හා විධායක සභාව පිහිටුවීම ගැන. මේ ව්‍යවස්ථායක සභාව 15 දෙනෙක්ගෙන් යුක්ත වුණා. නිල නොලත් 6 දෙනෙක්ින් සහ නිල ලත් සමාජිකයන් 9 දෙනෙක් ඒ අතර වුණා. යුරෝපීයන් 3 දෙනෙකුත්, සිංහල 1 අයෙකුත්, ද්‍රවිඩ 1 අයෙකුත්, බර්ගර් ජාතිකයෙකුත් වශයෙන් නිල නොලත් සමාජිකයින් සංඛ්‍යාව පරිපූර්ණ වුණා. මේ තියෙන්නේ දත්ත සටහන් වගුවක්. දැන් බලමු උඩරට සහ පහතරට එක්කොට පාලනය කිරීම සම්බන්ධ.
ඉංග්‍රීසීන් උඩරට සහ පහත රට වෙන වෙනම පාලනය කළා. ඔවුන් ශ්‍රී ලංකාව කොටස් දෙකකට පාලනය කිරීමට විශාල මුදලක් වැය වුණා. මම ඕගලන්ට ඒක ගැන කලින් කියලා දුන්නානේ. මේ උඩරට පහතරට ඒකරාශී කරන්න හේතු වුණේ අර වැය පක්ෂය ආදාය පක්ෂයට වඩා ඉහළ ගියපු හින්දා. පරිපාලන කටයුතු සඳහා රට පළාත් පහකට බෙදීම. මේ 1803 වර්ෂයේදී තමා මේ කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණය ආවේ. එතෙක්කෙනකන් ශ්‍රී ලංකාව පළාත් 16කට බෙදලා තිබ්බා. මම ඕගොල්ලන්ට ඒක ගැන කලින් කිව්වානේ. ඒත් 1833 ප්‍රතිසංස්කරණයෙන් පස්සේ පළාත් 16 පළාත් 5 දක්වා සීමා වුණා. අපි ඒ පළාත් මොනවද කියලා බලමු. දකුණු පළාත ගාල්ල තමා ප්‍රධාන නගරය වුණේ. මධ්‍යම පළාත මහනුවර ප්‍රධාන නගරය. උතුරු පළාත යාපනය ප්‍රධාන නගරය. නැගෙනහිර පළාත ත්‍රිකුණාමලය ප්‍රධාන නගරය. බස්නාහිර පළාත කොළඹ. අපි දැන් බලමු අනිවාර්ය සේවා රාජකාරිකමේ අහෝසි කිරීම ගැන. මම ඒක තමයි අර අතන අවශ්‍ය රාජකාරිකමය කියලා තියෙන්නේ. රටේ සිටි වැඩිහිටි පිරිමි පිරිස වසරකට යම් කාලයක් රජයට නොමිලේ සේවා සැපයිය යුතුයි. කොමිෂන් සභාව එය රටේ මිනිසුන්ගේ නිදහසට එරෙහි කරුණක් ලයි සිතා ඒක අවලංගු කළා. ඉංග්‍රීසීන් එම ශ්‍රමය යොදාගත්තේ ඇලවේලි වැව් අමනු ප්‍රතිසංස්කරණය සඳහා. කොමිෂන් සභාව සිතුවේ මෙරට දියුණුව සඳහා බාධාවක් කිය. ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම. ඉංග්‍රීසීන්ට ඔවුන්ගේ පාලන කොටස්වල බලය ගෙන යාමට ඉංග්‍රීසින් නිලධාරීන් එංගලන්තයෙන් ගෙන්වන්න වුණා. ඒ මෙරට නිලධාරීන්ට ඉංග්‍රීසි භාෂා දැනුම අඩුවුන නිසා. ඒක හින්දා කොමිසම නිර්දේශ කරා රටවැසියන්ට ඉංග්‍රීසි භාෂාව ලබා දීමට. උසස් මධ්‍යපාන්තික වැසියන්ට රජයේ රැකියාව ලැබා දීමට තීරණය කරපු හින්දා ඔක්කොම එහෙම උසස් මධ්‍යපාන්තික වැසියන් ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා නැඹුරුණා. අපි දැන් බලමු ශ්‍රී ලංකාවේ උද්ඝෝෂණ ගැන. ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේත් එවැනි උද්ඝෝෂණ තිබිලා තියෙනවා. 1833 වර්ෂයේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක වීමෙන් පසු ආණ්ඩු ක්‍රමයේ යම් යම් වෙනස්කම් ඇති කර ගැනීම සඳහා උද්ඝෝෂණය මුල්වරට ආරම්භ කරන රජයේ මෙරට සිටි යුරෝපීයන් විසින්. මේ යුරෝපීයන් කියන්නේ අර ඇවිලිකරුවෝ වතු අයිතිකාරයෝ අන්න ඒගොල්ලා. තැපැල් පහසුකම් අනවිඩ හෝමාරු දියුණු කිරීමට ව්‍යවස්ථාදායක සභාව විසින් ඒවට මුදල් ලබා ගැනීම සඳහා යෝජනා කළත් නිල නොලත් සාමාජිකයින් පිරිස නිල ලත් සාමාජිකයන් පිරිසට වඩා අඩු වුණා. නිල ලත් සාමාජිකයන් පිරිස 9යි නිල නොලත් සාමාජිකයන් පිරිස 6යි. ඒකෙහින්ද ඔවුන්ට බහුතරය ලබා ගන්න බැරි වුණා. ඒකෙහින්ද කිසිම දෙයක් තහවුරු කරගන්න බැරි වුණා ඔවුන්. එම උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස 1865දී ලංකා සංගමය නමින් සංගමයක් පිහිටවනු ලැබුවා. ඉන්දියානු නිදහස් සංගමය කියලත් එකක් පිහිටෙව්වනේ 1815දී. ඔගලන්ට මතකයිනේ. විලියම් ඩිග්බි සහ ජෝර්ජ් වෝල් වැනි අය එම උද්ඝෝෂණවල කැපීපෙන නායකයන් වුණා. බ්‍රිතාන්‍ය සමයේ තොග හා සිල්ලර ව්‍යාපාර සහ මිනිරන් ව්‍යාපාරය වලින් ශ්‍රී ලංකාවේ ධනවතුන් පිරිසක් බිහි වුණා. ඔවුන් නව ප්‍රතිසංස්කරණ ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියා. මේ ලාංකේය දේශපාලනයේ උද්ඝෝෂණවල ආරම්භය ලෙස අපිට කියන්න පුළුවන්. පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් සහ ජේම්ස් පීරිසෙනි නායකයන් එම උද්ඝෝෂණ ව්‍යාපාරවල කැපීපෙන නායකයන් වුණා. උද්ඝෝෂණය මෙහෙවීම සඳහා මුල් කාලයේ සංවිධාන කිහිපයක්ම සහභාගී වුණා. පහත රට නිෂ්පාදන සංගමය, යාපනය සංගමය, හලාවත සංගමය කැපී පෙනුණා. 1908 වසරේ මුල්වරට විධිමත් සංදේශයක්
යටත් විජිතපාර ලේකම්වෙත ඉදිරිපත් කරන ලද්දේ ජේම්ස් පීරිස් මහතා විසිනි. ව්‍යවස්ථාදායක සභාවේ නිර්වාණ සමාජිකයන් පිරිස වැඩි කිරීම, ව්‍යවස්ථාදායක සභාවට ජනතා මනාපයට අනුව තෝරා ගැනීම, වාර්ෂික නියෝජන ක්‍රමය අහෝසි කිරීම ඉහත යෝජනා එම ප්‍රථම ලියවිල්ලේ සඳහන් වුණා කියලත් කියනවා. මේ ඩී.එස්. සේනානායක මහතාගේ පින්තූරය. මොහු පොන්නම්බලම් රාමනාදන් මහතා. මෙය පොන්නම්බලම් අරුණාචල මහතාගේ පින්තූරය. අපි දැන් බලමු මේ රූ මැකල මාණ්ඩු ක්‍රමය ප්‍රතිසංස්කරණය කියන්නේ මොකක්ද කියලා. 1910 වර්ෂයේදී ලංකාවේ ආණ්ඩුකාර ධුරය දැරුවේ හෙන්රි මැකලම් මහතා. ඒ කාලේ යටත් විජය භාර ලේකම් තනතුර දැරුවේ ක්‍රූ මහතා. එම හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයාගේ නිර්දේශ මත ක්‍රූ යටත් විජය භාර ලේකම් වරයා සෑදූ ප්‍රතිසංස්කරණය ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලෙස හඳුන්වනු. මෙම ප්‍රතිසංස්කරණයේ ව්‍යවස්ථායක සභාවේ සාමාජිකයන් සංඛ්‍යා 21 දක්වා වැඩි කෙරුණා. නිල ලත් පිරිස 11 දෙනෙක් සහ නිල නොලත් පිරිස 10 දෙනෙක් වුණා. නිල නොලත් සාමාජිකයන් 10 දෙනාගෙන් වාර්ගික නියෝජනය ක්‍රමයෙන් 6 දෙනෙකුත් සීමිත ඡන්ද බලයෙන් 4 දෙනෙකුත් තෝරා ගන්නවා. යුරෝපීයන් 2 දෙනෙකු, බර්ගර් ජාතිකයන් 1 අයෙකු උගත් ලාංකික යුද වශයෙන් පත් කෙරුණා. ව්‍යවස්ථාදායක සභාවට මුලින්ම තේරී පත් වූ පොන්නම්බලම් රාමනාදන් මහතා. මෙය 1910 වර්ෂයේ ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ව්‍යවස්ථාදායක සභාවේ වගුවක්. අපි දැන් කතා කරන්න යන්නේ ලංකා ජාතික සංගමය ගැන. යම් කිසි දෙයක් රජයෙන් ලබා ගැනීමට නම් සියල්ලම එකතු වී ශක්තිමත් හඩක් නගන්න ඕනි කියලා ලාංකිකයන්ට තේරුම් ගියා. ඒ නිසා 1919 වසරේදී ලංකා ජාතික සංගමය පිහිටෙව්වා. හලාවත සංගමය, යාපනය සංගමය, ලංකා ප්‍රතිසංස්කරණ සංගමය සහ ලංකා ජාතික සංවිධානය එකමුතුවක් ලෙස තමා මේ ලංකා ජාතික සංගමය අපිට කියන්න පුළුවන්. සිංහල දෙමළ සහ මුස්ලිම් වැනි මෙරට වාර්ගික ජන කොටස් නියෝජනය කළ සංවිධාන රැසක් ලංකා ජාතික සංගමය සමග ඒකරාශී වීම විශේෂ කරුණක් කියලා අපිට කියන්න පුළුවන්. ව්‍යවස්ථාදායක සභාවේ ලාංකික සමාජිකයන් සංඛ්‍යාව වැඩි කිරීම, එහි බලතල වැඩි කිරීම, ඡන්ද බලයෙන් නියෝජිතයන් බහුතරයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දීම, දේශීය නායකයන්ට පාලන කටයුතු වලට වැඩි වැඩියෙන් සම්බන්ධ වීම එම අරමුණු අතර කැපී පෙනුණා. ලංකා ජාතික සංගමය බ්‍රිතාන්‍ය රජයට පෙත්සම් යැවීම, යටත් විජය භාර ලේකම්වරයාට පෙත්සම් යැවීම, පුවත්පත්වලට ලිපි ලියමින් ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පිළිබඳ රජය දැනුවත් කළා. අපි දැන් කතා කරමු මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන. ඒ කාලේ ආණ්ඩුකාර ධුරය දැලුවේ විලියම් මැනින්. ඔහුගේ උපදෙස් මත සෑදූ ප්‍රතිසංස්කරණය 1920 වර්ෂයේ මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලෙස හඳුන්වනවා. මෙම ප්‍රතිසංස්කරණයේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන් සංඛ්‍යාව 37 දක්වා වැඩි කෙරුණා. 14 දෙනෙකු නිල ලත් සාමාජිකයන් වූ අතර 23 දෙනෙකු නිල නොලත් අය වුණා. එයින් 7 දෙනෙකු ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන් පත් කෙරුණා. ඉතිරි 16 දෙනා ඡන්ද බලයෙන් පත් කෙරුණා. මෙය මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ වගුවක්. මැනින් ඩෙවොන්ෂර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1924 වසරේ නැවත වරක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ලබා දීමට සිදු වුණා. එය මැනින් ඩෙවොන්ෂර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලෙස හඳුන්වනවා.
විලියම් මැනින් ආණ්ඩුකාරයාගේ නිර්දේශ මත යටත් විජ්‍යභාර ලේකම් වූ ඩොවෙන්ෂයර් විසින් සකස් කරන ලද මෙම ප්‍රතිසංස්කරණය මැනින් ඩොවෙන්ෂයර් කියලා හඳුන්වනවා. ව්‍යවස්ථාදායක සභා සමාජික සංඛ්‍යාව 49 දක්වා මෙම ප්‍රතිසංස්කරණයේදී වැඩි කෙරුණා. 12 දෙනෙක් නිල ලත් සමාජිකයන් වූ අතර 37 දෙනෙකු නිල නොලත් සමාජිකයන් වුණා. නිල නොලත් සමාජිකයන් 29 දෙනෙකු ඡන්ද බලයෙන් පත් කෙරුණු අතර 8 දෙනෙක් ආණ්ඩුකාරවරයාගේ කැමැත්ත අනුව පත් වුණා. ඡන්ද බලයෙන් පත් කෙරුණු 29 දෙනාගෙන් 23 දෙනෙකු පළාත්බද ඡන්ද කොට්ටාස ක්‍රමය යටතේද 6 දෙනෙක් වාර්ගික නියෝජන ක්‍රමය යටතේද පත් වුණා. මෙම ප්‍රතිසංස්කරණයේ වගුවක් අපි දැන් බලමු මොකද්ද මේ ඩොනමෝර් නාටු කරන ප්‍රතිසංස්කරණය කියන්නේ. 1927 වර්ෂයේ ඩොනමෝර් කොමිසම මෙරටට ආවා. ඒ මෙම මෙරට ඇති ප්‍රශ්න විසඳීමට එහි ප්‍රතිඵලයක් වශයෙන් 1931 වසරේදී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය බිහි වුණා. අපි ඊළඟට ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ යෝජනා කිහිපයක් දැස බලමු. රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවීම. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සමාජිකයන් සංඛ්‍යාව 61ක්. එයින් 50 දෙනෙකු මහජන ඡන්ද බලයෙන් පත් වුණා. 8 දෙනෙක් ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන් පත් වුණා. ඉතිරි 3 දෙනා රාජ්‍ය ලේකම්, මුදල් ලේකම් සහ නීති ලේකම් වශයෙන් කටයුතු කළා. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වගුවක් තවත් එක් යෝජනාවක් සර්වජන චන්ද්‍ර බලය ප්‍රදානය කිරීම. 1910 ප්‍රතිසංස්කරණය වූ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණයේ ඉඳලා ඡන්දය දෙන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම කමෙන් බඳවා ගන්නා නිලධාරීන් පිරිසත් වැඩි කරා. නමුත් ඒ ඡන්දය දෙන්න පුළුවන් වුණේ 104ක පමණ සීමිත ජනගහනයකට පමණයි. ඒ බොහෝසත් උගත් ලාංකික පිරිසකට පමණයි. ඩොනමෝර් කොමිසම අවුරුදු 21කට වඩා වැඩි සියලුම දෙනාට ඡන්ද බලය ලබා දීමට අවස්ථාව ලබා දුන්නා. මේ අතර කිසිදු ભેදයකින් තොරව ඡන්ද බලය ලැබූ ප්‍රථම ආසියාතික රට වශයෙන් ශ්‍රී ලංකාව පත් වුණා. තවත් එක් යෝජනාවක් තමයි විධායක හා කාරක සභා පිහිටුවීම. රාජ්‍ය මන්ත්‍රණ සභාව ව්‍යවස්ථාදායක හා විධායක කටයුතු කරන මණ්ඩලයක් ලෙස ක්‍රියාත්මක වුණා. විධායක කටයුතු සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාව කාරක සභා 7කට බෙදුණා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ 61 දෙනාගෙන් රාජ්‍ය නිලධාරීන් 3 දෙනා සහ කථානායකවරයා හැරුණු විට ඉතිරි 57 දෙනා ඉහත සඳහන් කාරක සභා 7 ඔස්සේ බෙදුණා. කථානායකවරයා පත් කර ගැනීමේ අයිතිය පළාත්බද ඡන්ද කොට්ටාස වලින් පැමිණි අයට හිමි වුණා. අර කාරක සභා 7 ස්වදේශ කටයුතු පිළිබඳ කාරක සභාව, කෘෂිකර්ම හා ඉඩම් පිළිබඳ කාරක සභාව, පළාත් පාලනය පිළිබඳ කාරක සභාව, සෞඛ්‍ය පිළිබඳ කාරක සභාව, අධ්‍යාපනය පිළිබඳ කාරක සභාව, කම්කරු කර්මාන්තය හා වෙළඳාම පිළිබඳ කාරක සභාව, ගමනාගමනය හා පොදු වැඩ කටයුතු පිළිබඳ කාරක සභාව. සෑම කාරක සභාවම වෙන වෙනම රැස්වලා කාරක සභාවලට සභාපතිවරයෙන් පත් කරගන්න ඕන වුණා. මෙම සභාපතිවරුන් 7 දෙනා අමාත්‍යවරුන් ලෙස හඳුන්වන ලැබුවා. මෙම විධායක කාරක සභා ක්‍රමය පාර්ලිමේන්තුවක් බිහිවීමට වැදගත් සංධිස්ථානයක් වුණා. තවත් එක් යෝජනාවක් තමයි ආණ්ඩුකාරවරයා හා රාජ්‍ය නිලධාරීන් 3 දෙනා.
මෙම ආණ්ඩු ක්‍රමයේ ආණ්ඩුකාරවරයාගේ බලතලු බලතල හුඟක් අඩු කරා. ඒ අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් අනුමත කරන පනත්වලට අවසන් අනුමැතිය ලබා දීම, රාජ්‍ය සේවයේ නිලධාරීන් පත් කිරීම, රිතාර රාජ්‍ය සම්බන්ධ බලපාන ක්‍රියා සම්බන්ධ තීරණ ගැනීමේ හැකියාව පමණක් ආණ්ඩුකාරවරයාට ලැබුණා. මෙම ආණ්ඩු ක්‍රමය යටතේ ආරක්ෂාව, මුදල් කටයුතු සහ නීතිමය කටයුතු, රාජ්‍ය ලේකම්, මුදල් ලේකම් සහ නීති ලේකම් යටතේ පැවතුණා. මෙම ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයේ වැදගත්ම යෝජනාව වුණේ වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කිරීම. විවස්ථාදායකයට නියෝජිතයන් තෝරා ගැනීමේදී 1833 වර්ෂයේ සිටම බ්‍රිතාන්‍යයන් විසින් වාර්ගික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කළා. මේ ලංකාවේ විවිධ ජන වර්ග අතර බෙද ඇතිවීමට සුදුසුම නියෝජන ක්‍රමයක්. මෙම නියෝජන ක්‍රමය තමා අද ශ්‍රී ලංකාවේ සිංහල ජාතිය සහ මුස්ලිම් ජාතියේ බෙදවලට පොත හැටියට සලකන්න පුළුවන්. මේ නිසා වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කළ යුතුයි 1931 වර්ෂයේ දක්වාම ලාංකිකව හඬ නැගුවා. ඩොනමෝර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයෙන් වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කරලා ප්‍රාදේශීය නියෝජනය ශක්තිමත් කිරීම අගය කළ යුතු කරුණක් කියලා අපිට කියන්න පුළුවන්. අපි දැන් කතා කරන්න යන්නේ මෙරට අවසන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය වන සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන. ඩොනමෝර ආණ්ඩුක්‍රමය යටතේ පිහිට වූ අමාත්‍යංශ 10කින් 7ක බලය ලාංකිකයන් ලැබුණු නමුත් ඉතාමත් වැදගත් අමාත්‍යංශ වන මුදල් අමාත්‍යංශය, නීති අමාත්‍යංශය සහ රාජ්‍ය අමාත්‍යංශය ලාංකිකයන්ට සත් හම්බුන්නේ නැහැ. ඒකෙන් හින්දා ලාංකික දේශපාලකයන් සතුටු වුණේ නැහැ. එම නිසා ඔවුන් තවත් ආණ්ඩු ක්‍රමයක් බලාපොරොත්තු වුණා. ඔවුන් තව ප්‍රතිසංස්කරණය සඳහා උද්ඝෝෂණයන් පටන් ගත්තා. ඔවුන් එම උද්ඝෝෂණ වලින් බලාපොරොත්තු වූ අරමුණු පහත දක්වනවා. රාජ්‍ය නිලධාරීන්ට පවරා තිබූ බලතල පුළුල් කර ගැනීම, ලාංකික ඇමතිවරුන්ට පවරා තිබූ බලතල පුළුල් කර ගැනීම, විධායකකාරක සභාව වෙනුවට කැබිනට් සභාවක් ඉල්ලීම. එමෙන්ම 1939 වසරේ දෙවන ලෝක යුද්ධයත් ආරම්භ වුණා. ඒ නිසා ඉංග්‍රීසීන්ට ශ්‍රී ලාංකිකයන්ගේ උදව් අවශ්‍ය වුණා. බ්‍රිතාන්‍ය යුද්ධය නිමවීමෙන් පසුව ලාංකිකයන්ට ආණ්ඩු ක්‍රමයක් ලබා දෙන බවට ප්‍රොන්දු වුණා. 1943 වසරේ මේ පිළිබඳව ස්ථාවර ප්‍රකාශයක් ආණ්ඩුකාරවරයා නිවේදනය කළා. 1944 වසරේ පෙබරවාරි මාසයේ ඇමති මණ්ඩල කෙටුම් පද සාදා අවසන් කෙරුණා. 1944 වසරේ දෙසැම්බර් මාසයේ සොල්බරි කොමිසම ලංකාවට පැමිණියා. 1945 වසරේදී සොල්බරි කොමිසම වාර්තාව නිකුත් කළා. සොල්බරි ආණ්ඩු ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ ආණ්ඩුකාර ධූරයේ අහෝසිකොට අග්‍රාණ්ඩුකාර ධූරයක් ස්ථාපිත කෙරුණා. මෙරට පළවෙනි අග්‍රාණ්ඩුකාරවරයා හෙන්රි මංක් මේසන් මුවර් කියලා අපිට කියන්න පුළුවන්. ද්විමණ්ඩල පාර්ලිමේන්තුවක් පිහිටෙව්වා. මහජන මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් සභාව මේ ද්විමණ්ඩල පාර්ලිමේන්තුව කියලා අපිට කියන්න පුළුවන්. අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයක් ඇති කළා. රාජ්‍ය සේවා කොමිසම හා අධිකරණ සේවා කොමිසම් පිහිටෙව්වා. ඕගොල්ලන් මේ වීඩියෝ එක සතුටින් බැලුවා නම්, දෙයක් ඉගෙන ගත්තා නම් පල්ලෙයා ලයික් බටන් එක ක්ලික් කරලා කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන් තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. Thank you. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. Bye.